ස්වාධීන කියලා කොමිෂන් සභා ජාතියක් පිහිටවගෙන තිබෙනවා. නමුත් උදාහරණයක් හැටියට ගත්තාම ලෝකේ ස්වාධීන කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක වෙන්න බෑ. සමස්ත ශ්‍රී ලාංකික විවිධ අංශ සාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා. යම් යම් නීති රීති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා බොහෝ අය ප්‍රකාශ කරනවා පසුගිය 2015 2019 කාලේ විශාල ණයකන්දක් ගත්තා කියලා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා කතාවක්. 2015 2019 කාලේ කරා එක දෙයක් අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කිසිම කොමිෂන් සභාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ක්‍රියා කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 එක වගන්තිය අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සහ මූලධර්ම තීරණය කරනු ලබන්නේ කිසිම කොමිෂන් සභාවක් නෙමෙයි. ඒ විටින් විට බලය මහජනතාව විසින් පවරා තිබෙන බලතල අනුව තමයි ක්‍රියාත්මක කිරීම සිදුවන්නේ. ඒ නිසා කොමිෂන් සභා සියල්ලක් පාර්ලිමේන්තුවට වගකීමට බැඳී ඇත්තේය. එයින් පිටමං වෙන්න කිසිම කොමිෂන් සභාවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හැකියාවක් නැහැ. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම තීරණය කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 එකපගන්තිය 90යි. ඒ අනුව කිසිසේත්ම කිසිම කොමිෂන් සභාවකට රජයේ ප්‍රතිපත්ති සහ මූලධර්ම වලට විරුද්ධව ක්‍රියා කිරීමට බලයකුත් නැහැ. ප්‍රතිපත්ති සහ මූලධර්ම සකස් කිරීමට බලයකුත් නැහැ. එහෙනම් කොමිෂන් සභාවේ වගකීම තමයි තිබෙන යම් යම් නීති රීති පද්ධති අනුව තිබෙන යම් යම් අවශ්‍ය කරන රෙගුලාසි නිර්මාණය කළා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. ඒ එසේ නොවන විට එය නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කළ යුතු කරුණක්. ස්වාධීන කියලා කොමිෂන් සභා ජාතියක් පිහිටවගෙන තිබෙනවා. නමුත් උදාහරණයක් හැටියට ගත්තාම ලෝකේ ස්වාධීන කියලා දෙයක් නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක වෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒක එක පැත්තකින් අපි කල්පනා කළ යුතුව තිබෙනවා. ඒකයි මම කිව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 27-1 ක්‍රියා කළ යුතුව තිබෙනවා. විපක්ෂය චෝදනා කළ තිබුණා අන්තවා මේ ඡන්ද විමසීමේදී මේ සඳහා පක්ෂව ඡන්ද ලබා ගන්න මන්ත්‍රීවරුන්ට යම් බලපෑම් කළා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්ද ලබා ගන්න. එහෙම දෙයක් සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ කිසිම මන්ත්‍රීවරයෙක් බලපෑමක් උඩ ඡන්දයක් භාවිත කරනවා. ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතියට පමණක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකික විවිධ අංශ සාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා යම් යම් නීති රීති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා. කෙසේහො දැන් එය නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා මහජනතාවට අවශ්‍ය කරන සහන ලබා දීම සහ ක්‍රියා කිරීමට අවශ්‍ය පියවර විදුලි බල අමාත්‍යාංශයත් කැබිනට් මණ්ඩලයත් ජනාධිපතිතුමත් ඒ සඳහා ක්‍රියා කළ යුතුව තියෙනවා, වගකිව යුතුව තිබෙනවා. ජනතාව අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති අනුව ක්‍රියා කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. සියලු දේශපාලන පක්ෂ සම්පූර්ණ මුලාවෙන් සහ බොරුවෙන් ඉවත් විය යුතුව තිබෙනවා. දේශපාලන පක්ෂවලට පුළුවන් කමක් නැහැ කිසිම කෙනෙකුට රටේ තිබෙන මූල්‍ය තත්ත්වය සහ රටේ තිබෙන ආදායම සහ වියදම සහ ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්න ආධාර උපකාර සියල්ලක් එකටගෙන බැලුවහම ඒ අනුව රටක් ඉදිරියට යා යුතුව තිබෙනවා. එහෙනම් අපේ අයත් වැයත් ඩොලර් සංචිතයත් අපේ රුපියල් සංචිතයත් අපි රටට නිසියාකාරව ආරක්ෂා කරමින් ක්‍රියා කළ යුතුව තිබෙනවා. බොහෝ අය ප්‍රකාශ කරනවා පසුගිය 2015-2019 කාලේ විශාල ණයකන්දක් ගත්තා කියලා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා කතාවක්. 2015-2019 කාලේ කරා එක දෙයක් අර පසුගිය වකවානුව තුල ඉදිරිපත් නොකර තිබූ ලබාගත් ණය සංගවල තිබුණු ණය සියල්ලක් එළිදැක්වීම සඳහා ක්‍රියා කළා. ඒවා සියල්ලක් නිවැරදිව ලේඛනගත කිරීමට ක්‍රියා කරා. ඒ අනුව තමයි 2015-2019 කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝකයේ ආධාර දෙන සියලු කණ්ඩායමොත් ඒ රජයට සම්පූර්ණ සහයෝගය ලබා දීලා මේ රටේ සෑම භාණ්ඩයකම මිල පහත මට්ටමේ තබා ගැනීමට ක්‍රියා කළ තිබුණා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ